be alert and be on your guard මේ වගේ වචන අපි අහලා තියෙනවා be alert අවදිව ඉන්න නේ ඔබ සුරක්ෂිතව ඉන්න අවදිව ඉන්න කියන කාරණාව ප්‍රේමවන්තේනි අද අපිට හරි වැදගත් අපි ගොඩක් වෙලාවට මේ ඔහේ ජීවත් වෙන අපි කායන් හරි හැවුවොත් එහෙම කොහොමද ජීවිතේ කියලා අපි ඒගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් ඔහේ ඉන්නවානේ නේ ඔහේ ඉන්නවා කියලා කියන්නේ අර අපි ඔහේ ඉන්නවා අපි වටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අපි දන්නේ නැහැ අපේ යාළුවෝ කවුද අපේ එහෙලිය කවුද අපේ පස මිතුරෝ කවුද අපේ මිතුරෝ කවුද අපේ තරහකාරයෝ කවුද අපේ වෛරකාරයෝ කවුද අපිට විනකරන අය කවුද අපිට අපිට අපේ ජීවිතවලට මේ මොකද වෙන්නේ අපේ ජීවිතේ අපිට වැරදි වෙනවද අපි හරිද අපි යන මාර්ගයේ හරිද අපි යන මාර්ගයේ වැරදිද මේ මාර්ගයේ වෙනස් වෙන්න ඕනද මේ කියන එක කාරණාවක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ අපි ඔහේ ඉන්නකොට තේරෙනවද ප්‍රමාදේ එතකොට මේ අපි කෙනෙක් අහනකොට කොහොමද ජීවිතය කියලා එනිසා කියන්න එපා අයියෝ ඔහේ ඉන්නවානේ ඔහේ ඉන්නේ නැහැ අපි ඔහේ ඉඳ අපි හොඳ නැහැ ඔහේ හිටියොත් අපේ ජීවිතවල කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ ප්‍රේමන්තේ ඔහේ ඉන්න මිනිස්සු කවදාවත් දිනු වෙලා නැහැ ඔහේ ඉන්න මිනිස්සු කවදාවත් ජීවිතේ දිනලා නැහැ ඔහේ ඉන්න මිනිස්සු ජීවිතේ හැමතිස්සෙම එකම ස්ථාවරයේ ව නැත්තම් ප්‍රපාතයකට අගාගේ අගා දෙයකට තමයි යන්නේ ඒ නිසා කෙනෙක් ඔබගෙන් අහනකොට කවදාවත් ඔහේ ඉන්නවා කියලා කියන්න එපා අපි හොඳින් ඉන්නවා කියලා කියන්න All is well හැමදේම හොඳයි කියලා කියන්නනේ ප්‍රමන්තිනි අද එනිසා අපිට මදිරතුමාගේ සුවිශේෂයේ 24 වෙනි පරිච්ඡේදයේ අපිට කියනවා ස්වාමීන් වහන්සේ එබැවින් අවදිව ඉන්න අවදිව ඉන්න ඔබ ළඟ ඔබ වටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගෙන ඉන්න අද අපේ රටේ කොච්චර දේවල් සිද්ධ වෙනවද එක පැත්තකින් දේශපාලන අස්ථාවරතාවය මොකද වෙන්නේ නේ මේ දේශය පාලනය කරන මිනිස්සු මොනවද කරන්නේ අපිට අපි ඒ ගැන අවදි වෙන්නට ඕන අපි මේ රටේ ජනතාවක් හැටියට අපිට ස්වාධීන සදාචාරාත්මක අයිතියක් තියෙනවා අපිට අපේ වටේ මේ 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 රටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න අපි කොච්චර ණයද කියලා දැනගන්න මේ අපිට අයිතියක් තියෙනවා ඒ නිසා ඔහේ ඉඳපහා මේ රට ගැන අපි හිතන්නට ඕන අපි ජීවත් වෙන රට නේ ප්‍රමාදේ එතකොට අපිට ඔහේ ඉඳපෑ ඒගවට අපි දන්නවා අපි ලොකු ආර්ථික ස්ථාවර අස්ථාවරයක ඉන්නේ මේ ආර්ථිකය දවසින් දවස කඩාගෙන වැටෙනවා ඩොලරේ මිල එන්නේ ඉහළ යනවා අපිට තේරෙන්නේ නැහැ මොකද වෙන්නේ කියලා අපේ ජීවිතේ කොච්චර අවිනිශ්චිතද කියලා අපිට ඉදිරියේදී කන්න පුළුවන් වෙයිද කියලා ඒ නිසා අපි අවදිව ඉන්නට ඕන තව ඉන්නවන්නේ තව තියෙනවා අපේ ජීවිතේ අපිට තියෙනවා සමාජීය බලපෑම් අපේ යාළුවන්ගෙන් අපේ එහෙලියන්ගෙන් අපේ මිතුරන්ගෙන් අපේ සතුරන්ගෙන් සමහර වෙලාවට අභියෝග නිකරුණේ කිසි ප්‍රශ්නයක් නැතුව අපි අපේ ජීවිතවලට යම් මිනිස්සු ඇතුල් වෙන්න හදනවා යම් මිනිස්සු අපේ ජීවිතවලින් පිට වෙන්න හදනවා යම් බලපෑම් අපිට කරන්න හදනවා ඒක එහෙම නෙමෙයි මෙහෙම කරන්න කියලා හදනවා අපේ ඔළු විකෘති කරනවා මේ නොයෙකුත් දේවල් අපේ ජීවිතේ තියෙනවා ප්‍රේමන්තේ ඒ නිසා අද ස්වාමීන් වහන්සේ අපිට කියනවා අපි අවදි වෙන්න ඕන මනාලයා කොයි වෙලේ කොයි මොහොතේ කවද පැමිණේද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම කොයි වෙලේ සිද්ධ වේද කියලා අපි දන්නේ නැහැ. ඒ වුණාට අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව තුළ තමයි අපි ඉන්නට ඕන. ඒ බලාපොරොත්තුව තුළ අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ නිසා අපේ ජීවිතේ අපිට අයිති නැති නේ ගොඩාක් දේවල් අපේ වටේ තියෙන්නට පුළුවන් ප්‍රමාණයක්. ඒ නිසා ඒ හැමදේම අපිට එකතු කරගන්න බෑ. නමුත් අපි අවදිව ඉන්නට ඕන. අපි විමසිල්ලෙන් ඉන්නට ඕන. අපේ ජීවිතේ යමක් යම් දෙයක් යමක් මොනවා හරි වෙනුවෙන් දෙයක් සිද්ධ වෙනවද සිද්ධ කරනවද ඒ ගැන අපිට අවබෝධයක් තියෙන්නට ඕන. ඒ නිසා ප්‍රේමන්තනි ඔහේ ඉන්න එපා. ඔබ දේවල් අහන්න ඕන නම් අහන්න, ප්‍රශ්න කරන්න ඕන නම් ප්‍රශ්න කරන්න, ඔබට ඔබ ඔබට නැගී සිටින්න පුළුවන් නම් නැගී සිටින්න. ඒ නිසා ඔබ නේ ලියුක්වෝම් නියුට්‍රල් වෙන්න එපා. එනිසා අපි ආඥා කරමු ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ ආදරය තුළ අපි හැම කෙනෙක්ම ශක්තිමත් කරලා බලවත් කරලා අපේ ජීවිතයට අවදි වෙනවා වගේම අන් අය වෙනුවෙන් මේ සමාජය වෙනුවෙන් අවදි වෙන්නට අවදිව ඉන්නට ස්වාමීන් වහන්සේගේ නාමයේ මහිමය සැලසෙන ලෙස අපි ආඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.